අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. අපි අද කතා කරනවා ටිකක් වෙනස් කෘතියක්. කෙටි කතා සහ කවි එකතුව කරපු එක කෘතියක්. දැන් අපි වෙනම කෙටි කතාව රසවිඳිනවා, වෙනම කවි රසවිඳිනවා. හැබැයි මේ කෘතියේ කෙටි කතාව සහ කවි කියන දෙකම අපිට එකට රසවිඳින්න පුළුවන් අවස්ථාවක්. යූ ගුණදාස මහත්මයා තමයි මේ කෘතිය නිර්මාණය කරන්නේ, පළ නොදුටු පළ. ඉතින් මේ කෘතිය පිළිබඳව කතා කරන්න අපි අද දවසේ ගුණදාස මහත්මයාට අපේ මැදිරියට ආරාධනා කළා. ආයිබෝවන් ඔබට. මට මුලින්ම ඔබේ ළමා කාලයේ පොඩ්ඩක් කියන්න, ඔබේ ගම්පලාත කොහෙද? මගේ ගම්පලාත ඇල්පිටිය ප්‍රදේශයේ ඕමත්ත කියන ඉහළ ඕමත්ත පිටිසර බල පළාතක්. කුඹුරු, රබර් වතු, තේ වතු තමයි අපේ ගම්පලාතේ තියෙන්නේ. ඉතින් අපි ඒවත් එක්කම හැදිලා වැඩිලා අපි අධ්‍යාපනය ලැබුවේ ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ. ඉතින් එහෙම තමයි අපේ පරිසරය ගෙවුනේ, මේ කුඹුරුත් එක්කයි, ඇලදොල ගංගාත් එක්කයි. පවුලේ මම පවුලේ වැඩිමලා. පවුලේ 7 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි ඇර අපි සහෝදරයෝ 7 දෙනෙක් ඉන්නවා. සහෝදරියෝ 4 දෙනයි, සහෝදරයෝ 3 දෙනයි. දැන් මේ ලස්සන කවි ලියවිලා තියෙනවා. දැන් පුංචි කාලේ ඉඳලා කවි ලියනවද? පුංචි කාලේ ඉඳලා කවියට කවි ලිව්වෙම නැහැ. කවියට හුරුකමක් තිබුණා. ඉතින් ඔය ඉස්කෝලේ පාසල් යන කාලේ මිතුරන් අතරේ සාමාන්‍යයෙන් කවි කොලේ ලියලා මේ අපි අවශ්‍ය ඒ වෙලාවල්ලට ඉන්ටර්වල් වෙලාවල් ඒක කරගෙන ගියා. එතකොට ඒ අතරතුරේ දැන් මේ කෘතියේ කෙටි කතාවක් තියෙනවා. ඔව්, කෙටි කතාවක් තියෙනවා. එතකොට කෙටි කතා ලියන්න මොකද මේවා මේ 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 සාහිත්‍යයේදී අපි මේ ටිකක් මේ මේ නිර්මාණ කරනකොට තියෙන්නුන අපිට හුරුවක්. හුරුවක්. එතකොට කෙටි කතාත් ලියලා තිබුණද? කෙටි කතාත් මේ සාමාන්‍ය මම ඇල්පිටි ආනන්දේ ආනන්ද මහාවිද්‍යාලයේ සාහිත්‍ය සංගමේ ලේකම් වශයෙන් කටයුතු කරා. ඒ කාලේ ඇල්බර්ට් පොන්නම්පෙරුම කියලා හෙළාවුලේ සර් කෙනෙක් තමයි අපිට සාහිත්‍ය ඉගැන්නේ. ඉතින් එතුමාගෙන් හුඟක් ආභාෂය ලැබුණා මේ සාහිත්‍ය පිළිබඳව. මට ඉස්සරහට යන්න රුගලක් වුණා එතුමා. ඒකෙන් පාසල් යන කාලේ ඉඳලා කෙටි කතා ලිව්වා, නාට්‍ය ලිව්වා, ඒවෙන් හුරුවයක් ආවා. හොඳයි. වෘත්තිය වශයෙන් පසු කාලීන ඔබ ලේඛකයෙක් උනේ නැහැ වෘත්තියෙන්. නමුත් අපි කැමති ඒ පරිසරයක් දැනගන්න. ඇත්ත වශයෙන් මම අර මගේ අර පාසල් කාලේ අවසන් වෙලා ලිපිකාර සේවයට ගිහිල්ලා ලිපිකාර සේවයෙන් තමයි දිගටම රැකියාව කරේ 1979 ඉඳලා. ඉතින් හුඟක් 79 පස්සේ අපි දිගටම නියැලුනේ රැකියාව. රැකියාව කරන අතරේ ටිකක් අර මේ අතින් ප්‍රමාදයක් ආවා. ඒත් ඉතින් ඔය මිතුරන්ට එහෙම ලියුම් ලියනකොට කවියක් දෙකක් ලියන්න අමුතු ලිපියට අමතරව අමුතු හැඩයක් ලිපියට දෙන්න, නිකන් කතා ස්වරූපයක් ඇතුළත් කරන්න මට ආසයි. ඉතින් මං ඒක දිගටම කෙරුවා. හොඳයි. පළ නොදුටු පළ මේ කෘතිය නිර්මාණය කරන්න ඔබ හිතන අවස්ථාව වෙනකොට ඒ සිතුවිල්ල කොහොමද පහළ වුණේ කියලත් අපි කතා කරමු. ඔව්. මේ ඇත්ත වශයෙන්ම මේ මට අපේ ගම් ප්‍රදේශයේ මම නාට්‍ය කලා සංගමයක් තියලා ඒකේ අපි නළුව රංග දක්වලා ගමේ හුඟක් ඉදිරියේ වැඩ කටයුතු කරා. පොදු වැඩක් කරා ඒ නාට්‍ය කලා සංගමයේ මගින්. ඉතින් ඒ අවස්ථාවේදී අපේ ඒ ගමේ ගම් ප්‍රදේශයේ ඉන්න තරුණ කල මං මේ දැන් පිටි වෙනත් ගමක පදිංචි ඉන්න බෙන්තර. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍යකමක් වුණා මට උපහාර උල්ලලක් තියන්න ගමට ගෙන්නලා. ඉහළව මත නිග්‍රෝධ එක්සත් තරුණ සමිතිය තමයි ඒක කරේ. ඒ වෙලාවේ තමයි මේ මට හිතුනේ මමත් මේ යම්කිසි ත්‍යාගයක් මේගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕන කියලා. තමයි මගේ නිර්මාණ තුන එකතුවක්. ඒ නිර්මාණ එකතු කරලා ඉවරලා මම පොතක් කොහෙන් පළ කළා. හොඳයි. දැන් මේ මේ කෘතිය විශේෂත්වය තමයි කවි සහ කෙටි කතා දෙකම අන්තර්ගත කරලා තියෙන එක. මම කැමතියි ඒ ගැනත් දැනගන්න. ඇත්ත වශයෙන් මේ ඒ අර කවිය දැන් ඔගේ රුචිකත්වයේ තියෙන බොහොම මේ සතරපැදි කවියට කම්මැලිකමක් දක්වනවා අපේ තරුණ පෙළ. ඉතින් ඒ අතරතුර කෙටි කතාවක් තියෙනකොට දැන් කෙටි කතාව කියවන ගමන් කවියත් කියවන නිසා කවියටත් නැඹුරු වෙනවනේ පොඩ්ඩක්. ඒක නිසා මම ඒ විදිහට තමයි ඒක සකස් කරේ. දැන් මේ කවි ගොඩක් වෙලාවට දැන් නම් මේ මේ නිසඳස් තමයි ගොඩක් අය ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ කවි ලියන්න තිබුණු ආභාෂය ගැන මම ටිකක් කැමතියි දැනගන්න. ඇත්ත වශයෙන්ම මම උපතින් තමයි කවියට හුරු වුණේ. කවියට හුරු වෙලා ඊට පස්සේ අපි සියල කවි සංගමය කියලා සංගමයක්
බෙන්තර ප්‍රදේශයේ තිබුණා. ඒකේ මම නිලධාරි සමලේ කම්පසෙන් කටයුතු කරා. ඒ අවස්ථාවේදී මේ අර කවියට මට තියෙච්ච රුචිකත්වේ වැඩි වුණා ඒකේ. ඉතින් අර එවන නිර්මාණත් කියවනවා, ඒවත් බලනවා, ඒකෙන් තමයි කවියට හුරු වුණේ. දැන් විශේෂයෙන්ම දැන් මේ කවිවල වචන අපි පරිහරණය කරන දැන් මේකෙදි අපි ටිකක් දැන් මේ තියෙන මගේ රට පිරිහෙයි කියලා තියෙන මේ කාව්‍ය සංග්‍රහයක් තියෙනවා. මේ තලු මර මරා පොර කති උරගා බලය, සලු ගැලවෙන නමුත් සුරකිති තම නිලය, බැලු බැලු හැම තැනම නෙක නෙක අරගලය, මුළු රට තවත් පිරිහෙන ලකුණක මුලය. මේ මේවා සමහර මේ කාලීනවත් හරි වැදගත් වෙනවා කියලා මට හිතෙනවා. දැන් ඔබ මේවා මේ කොහොමද මේ වස්තු බීජයන් හොයාගන්නේ? කොහොමද ඒ සිතුවිලි එන්නේ? නැහැ, දැන් මේ අර සමාජය දිහා බලා ඉන්නකොට මේ තියෙන දේශපාලන පොරපිටියයි බල තණ්හාවයි දේශපාලඥයෝන්ගේ ගිජුකමයි, මුදලට තියෙන ගිජුකමයි, මේවා බලලා තමයි මට හිතුණා මේ වගේ පරිසරයක් තමයි දැන් ගොඩ නැගෙන්නේ. එම නිසා මෙන්න මේ වගේ නිර්මාණයක් සමාජයට දෙන්න ඕන කියලා පත්‍රයට ওই කවි පෙළ ලිව්වා. ඒ වගේ කවි මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් මේ කෘතිය අන්තර්ගත කරලා තියෙනවා. මේ චූන් පාන් නිසා කැඩෙයි මේරි උඹගේ හිරේ. දැන් මේවා ඇවිල්ලා අපේ මේ සමාජයේ අපිට නෙත ගැටෙන චරිත, නෙත ගැටෙන අවස්ථාවන් මේවා තමයි කවියට නගලා තියෙන. හැබැයි ඒ අතරතුරේදී මේ කවි පන්ති කිහිපයක් කියවලා ඉවරුණාට පස්සේ අපිට මුණ ගැහෙනවා කෙටි කතාවකුත් කියව ගන්න. මේක මං හිතන්නේ මේ දැකපු අලුත් ක්‍රමයක්. ඒකත් එක්තරා විදිහක සූක්ෂමව කෙටි කතාවේ රසය සහ කවියේ රසය දෙකම මේ පාඨකයෙකුට එකවර විඳ ගන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා මේ ගුණදාස මහත්මයා. අපි මේ කෘතිය පිළිබඳව තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් එක්කයි කතා කරන්නේ. යූ ගුණදාස මහත්මයා විසින් රචිත මේ පළ නොදුටු පළ කියන මේ ග්‍රන්ථය පිළිබඳව අපි අද දවසේ කතා කරන්නේ. මේකට කෙටි කතාව කියම්දෝ කාව්‍ය සංග්‍රහයක් කියම්දෝ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද කෙටි කතාවයි කාව්‍යයි දෙකම මේ කෘතිය අන්තර්ගත වෙලා තිබෙන නිසා. පළ නොදුටු පළ මේ කෘතියේ නම යොදලා තියෙන පළ නොදුටු පළ මේ කෙටි කතාව පිළිබඳව අපි කතා කරමු. මං හිතන්නේ මේ අන්තර්ගතය පිළිබඳව ඔය කෙටි කතා අන්තර්ගත කරන්න හේතුව මම ඔබතුමියට මුලින්ම කිව්වා මේ කාව්‍යයට තියෙන රුචිකත්වය දැන් ගිලීගෙන යනවා. කෙටි කතාව කියවන ගමන් කවියත් කියවන්න වෙනවා පාඨකයාට. ඒක එම නිසයි අර කෙටි කතා අතරට මේ පළ නුදුරු පළ කියන කෙටි කතාව ගැන අපි චුට්ටක් කතා කරමු. මේකේ මේ එක කෙටි කතාවක මේ නම් කරලා තියෙනවා පළ නුදුරු පළ කියලා මේ කෙටි කතාවක්. ඒ කතාව පිළිබඳව අපි ටිකක් සාරාංශගත කරලා කතා කරමු. මම හිතන්නේ ඔය කාර්යාලයේ සේවය කරන සේවක මහත්මයෙකුට ඇත්ත වශයෙන්ම මේ තිබෙන සිතුවිලි තමයි ඒ මම පළ නුදුරු පළ කියලා නැගුවේ. ඒ මහත්මයා මානසික වශයෙන් බිඳින පීඩනය, ගෙදර පීඩනයයි, කාර්යාලයේ තියෙන සතුටයි. බොහෝ අයට ගෙදර කාර්යාලයේ සතුට ගත වුණාට ගෙදර ගියාම ඒ සතුට නැති වෙනවා. ඒ අලලල තමයි ඒ වගේ ප්‍රශ්නවලට මැදි වෙච්ච පුජ්‍යලයක් පිළිබඳව තමයි මං ඒ කෙටි කතාවෙන් හැඳින්වීමක් කරේ. හොඳයි, ඒ අතරතුරේදී මේ කවිවර දැක්ම කියන කාව්‍ය සංග්‍රහය කවි පෙළෙනුත් මම කවියක් උපුටා ගන්නට කැමතියි. වළඳා පෙර කුසල් රැඳිසර සවිකුලය, බිලිඳා මෙලොව ලැබු මව්පිය රැක බලය, ගිජිදා කුල රැඳුනි සවි ඇති කිවි දලය, කිවිදා එවන් උපතකි බබලන හෙළය. මං හිතන්නේ මේවා අපේ අපිට මේ බොහොම රසයෙන් විඳින්න පුළුවන් කවි. මේ වගේ කවි පන්ති කිහිපයක්ම මේ කෘතිය අන්තර්ගත කරලා තියෙනවා. මේ කවි පොත ලිව්වට පස්සේ හිතුන් නැද්ද තව යමක් නිර්මාණය කරන්න ඕනේ කියලා? ඇත්ත වශයෙන්ම කාව්‍ය සංග්‍රහයක් ඔය වගේම සංග්‍රහයක් නිර්මාණය කරන්න හිතලා තියෙනවා. ඊට වඩා මට මේ නවකතාවක් ලියන්න මං ආරම්භ කරලා තියෙනවා. දැන් ඒ කොටසක් ලියලා තියෙනවා. ඒක මේ ජාතිවාදය පිළිබඳව හුඟක් මේ ඒකෙන් අඟවන්නේ දෙමළ
සහෝදරයෙකුට සමාජයේ ඇතිවෙන පීඩන පිළිබඳව ජාතිවාදය තුලින් ඇතිවෙන පීඩනය ඒකෙන් පෙන්නුම් කරන්න මම බලාපොරොත්තු වෙන මේ කෘතියට පල නුදුටු පල කියන කෘතියට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර? ඇත්ත වශයෙන්ම හුඟ දෙනෙක් මට කතා කරලා කිව්වා බොහොම හොඳ නිර්මාණයක්. ඔබතුමාට තව තවත් ධෛර්යය ලැබෙන්න ඕනේ මේ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. සෑහෙන පොත් සංඛ්‍යාවකුත් විකිණලා තියෙනවා. ඉතින් හොඳ නිර්මාණයක් එයි කියලා අගෙයීමට ලක් වෙලා තියෙනවා. දැන් මං හිතන්නේ මෙතනින් ලැබිච්ච පන්නරේ තමයි තවත් අලුත් නිර්මාණයකට යන්නට ඔබට මේ ශක්තිය තියෙන්නේ. දැන් මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට හිතට දිරියක් ලැබෙනවා තව අලුත් නිර්මාණ කරන්නට කියලා. ඉතින් ඒ නිර්මාණ කටයුතු සාර්ථක වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මං කැමතියි දැන් මේ කවි මේ කෘතියට තෝරා ගන්නකොට ඔබ සෑහෙන ප්‍රමාණයක් ලියු කවි අතුරින් කවි කීපයක්ද තෝරා ගත්තේ? කොහොමද නිතර නිතර ලියවෙනවද කවි? ඔව් කවි නිතර නිතර ලියවෙනවා. ඒ අතරින් ওই පුවත්පත්වල ගිය කවි ටිකක් මගේ අදහසට සිතුවිලි වලට ආපු කෙටි කතා ටිකක් ඒ වගේ දේවල් එකතු කරලා තමයි නිර්මාණ සංග්‍රහය ඇති කරේ. තව කවි ලියපුවා බොහෝ තියෙනවා. ඒව ඇතුළත් කරොත් ඉතින් ලොකු පොතක් මුද්‍රණය කරන්න සිද්ධ වෙනවා. අද කවි ලියන අපේ අය ගැන මොකද්ද තියෙන අදහස ඔබතුමාගේ? ඇත්ත වශයෙන්ම අද නිසඳස් වලට තමයි අපේ තරුණ පෙළ බර වෙලා ඉන්නේ. නිසඳස් කාව්‍ය නරකම නැහැ. ඇත්ත වශයෙන්ම නිසඳස් මමත්වෝගේ නිසඳසක් ඇතුළත් කරලා තියෙනවා. නිසඳස් කාව්‍ය හා මට මම බලාපොරොත්තු වෙනවා මේ නිසඳස් කාව්‍ය සහ සතරපැදි කවිය දෙක ආශ්‍රයෙන් වෙනත් කාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඊළඟට මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා. පල නොදුටු පල කියන මේ කෘතිය පිළිබඳවයි කතා කළේ. කවි සහ කෙටි කතා දෙකම අන්තර්ගත කරලා තමයි පල නොදුටු පල මේ කෘතිය සංග්‍රහ මේ කෘතිය නිර්මාණය කරන්නේ යූ ගුණදාස මහත්මයා. බොහොම ස්තුතියි අපේ මැදිරියට ආවට මේ කෘතිය පිළිබඳව කතා බහ කරන්නට. අද දවසේ අපි එහෙමනම් කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක් ඔබට. සුබ දවසක්.